පාඩම් කිරීමට පහසු වීමට මම හිතන්නේ නෝට් එකක් බලන්න බැරි අයට තව තව වැඩ කරන ගමන් අහගෙන ඉන්න පුළුවන් විදිහට තමයි මේ කෙටි සටහන් ටික මම ඔයගොල්ලන්ට කියන්නේ. ඒකෙදී යම් යම් කාරණා පිළිවෙලකට නොවුවත් යම් යම් අවශ්‍ය කාරණා පිළිබඳව සාකච්ඡා වෙනවා. ඉතින් මේ කෙටි සටහන් ටික මට බොහොම ලස්සනට කරලා දුන්නේ මගේ යාළුවා සමන්ති. ඉතින් එයාට ස්තුතිවන්ත වෙනවා. මං එයා කරපු මේ වැඩේ තවත් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි ඔයගොල්ලන්ට මේ විදිහට කියන්නේ. මං හිතන්නේ මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි කියලා හිතලා මං ඔයගොල්ලන්ට ඇහෙන සලස්වනවා. ඇහෙන සලස්වන්නේ උගන්වනවා කියන කාරණේ ඇතුලේ නෙමෙයි, ඇහෙනවා කියන කාරණේ විතරයි ඔබ ඉගෙනගෙන තිබෙනවා. මං හිතන්නේ වෙනත් වැඩක් කරන ගමන් සමහර බොහෝ වැඩ රාජකාරී එක්ක මේක අහන්න පුළුවන්, මේ කාරණා ඔළුවට යාවි. මම දැන් කතා කරන්න යන්නේ සංස්කෘතිය හා අධ්‍යාපනය පිළිබඳව. ඒකදී අපි නිර්වචන මෙහෙම බලමු. සංස්කෘතිය යනු යම් රටක දැනුම, ඇදහිලි, නීති රීති, විශ්වාස, කලා ශිල්ප, පුරුදු, දක්ෂතා, සාර ධර්ම ඇතුළත් සංකීර්ණ සමස්තය. ඊබි ටයිලර් තමයි මෙහෙම කියලා තියෙන්නේ. 1871 වර්ෂය තමයි සඳහන් වෙන්නේ. සංස්කෘතිය පරපුරෙන් පරපුරට ගොඩ ගෙන යන උගත යුතු දෙයක් බවත්, සියලු උගත්චර්යා සහ එම චර්යා රටාවන්ගේ ප්‍රතිඵලය සංස්කෘතිය. මම නැවත ඒක කියන්නම් පොඩ්ඩක් අවුල් වෙච්ච නිසා. සංස්කෘතිය පරපුරෙන් පරපුරට ගෙන යන උගත යුතු දෙයක් බවත්, සියලු උගත්චර්යා සහ එම චර්යා රටා සහ චර්යා රටාවන්ගේ ප්‍රතිඵලය සංස්කෘතිය බවත් රැල්ෆ් ලින්ටන් 1936 ප්‍රකාශ කරනවා. සංකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමි කරගත්තා වූද, පාරම්පරික වශයෙන් අත්පත් කොට ගත්තා වූද සියලුම චර්යා රටාවන්ට දිය හැකි සාමූහික නාමය සංස්කෘතියයි. චාල්ස් ඒ එල්බුට් 1944. සංස්කෘතියේ ස්වභාවය, ගතික ස්වභාවය, සංක්‍රමණික ස්වභාවය, මිශ්‍රණය වන ස්වභාවය, නිර්මාණාත්මක ස්වභාවය. ගතික ස්වභාවය කියන්නේ පැරණි සංස්කෘතිය පමණක් සමාජයක සංස්කෘතියසේ නොසලකයි. සමාජය යන්ත්‍රය මෙන් සංස්කෘතිය ජීව යන්ත්‍රයක. උදාහරණ විදියට ආහාර ගැනීම, ඇඳුම් ඇඳීම, විශ්ව සම්මත අතර ඒ සංස්කෘතිවලට අනුව වෙනස්කම් පවතින අතර නිරන්තර වෙනස් වීමට ලක් වෙනවා. මේ කියන්නේ ගතික ස්වභාවය ගැන. සංක්‍රමණික කියන தত্ত্বය තුළ දේශයෙන් දේශයට ජන කොටසකින් තවත් ජන කොටසකට සංක්‍රමණය වෙන්න පුළුවන්. එකම මූලයකින් පටන් ගන්නා සංස්කෘතික චර්යා පෙතර යාම සංස්කෘතික විසරණය නම් වෙනවා. කිසිදු සංස්කෘතියක් පිරිසිදුයි කියලා කියන්න බෑ. මේ සංක්‍රමණික தত্ত্বය ගැනයි කිව්වේ. මිශ්‍රණය වන කියන தত্ত্বය යටතේ සංක්‍රමණය නිසා බලවත් සමාජ දුර්වල සමාජ යටපත් කර ගැනීමත් සමග බලවත් සමාජයේ සංස්කෘතික අංග දුර්වල සමාජ සංස්කෘතික අවශෝෂණය වීමක් සිදු වෙනවා. එම බලපෑම නිසා දුර්වල ප්‍රබල කියන දෙක සම්මිශ්‍රණය වෙනවා. සංස්කෘතික සම්මිශ්‍රණය වීම සිද්ධ වෙනවා. උදාහරණ විදිහට යටත් විජිත යුගයේ ලංකා සංස්කෘතිය බටහිර ජාතීන්ගේ සංස්කෘතිය අවශෝෂණය වීම. නිර්මාණාත්මක කියන தত্ত্বය යටතේ ස්වභාව ධර්මයේ දේවල් හැර ඉතිරි සියලු දේ මිනිසා නිර්මාණය කළ දේවල්ය. ද්‍රව්‍යමය සංස්කෘතිය භෞතික පරිහරණය කරන දේ. අද්‍රව්‍යමය සංස්කෘතිය සිරිත් විරිත් විශ්වාස ගුණධර්ම සිතුම් පැතුම්. ජාතියාගම් දේශපාල ලෙස සංස්කෘතිය නිර්මාණය වෙනවා. උප සංස්කෘතිය නිර්මාණය වෙනවා. පොදු සංස්කෘතිය තුළ තමයි ඒව වෙන්නේ. එතකොට අපි කතා කරමු උප සංස්කෘතීන් ගැන. රටක මහ සංස්කෘතිය තුළ ඊට අනුකූල නමුත් සුවිශේෂී ලක්ෂණ කිහිපයක් වෙනස් වන සංස්කෘතියයි. රටක මහ සංස්කෘතිය තුළ ඊට අනුකූල නමුත් සුවිශේෂී ලක්ෂණ කිහිපයකින් වෙනස් වන සංස්කෘතියයි. උදාහරණ විදිහට කුල ගෝත්‍ර උප සංස්කෘති විදිහට ගන්න පුළුවන්. විවිධ කාණ්ඩ අනුව මොඩුක්කු, විවිධ වෘත්තීන් සමග අපචාරී කල්ලි. උප සංස්කෘති බලවත් වී පොදු සංස්කෘතියට බලපෑම් කරන්න පුළුවන්. පාසලක ළමුන්ගේ උප සංස්කෘතිය කණ්ඩායමක් විදිහට පාසලේ පරිපාලනයට බලපෑම් කරන්න පුළුවන්. සංස්කෘතිය අධ්‍යාපනය කියන එකට ලියපු උත්තරයක් තියෙනවා. මම ඒක ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතලා කියාගෙන යන්නම්.
මේකේ කරුණු ටිකක් ඔබලට වැදගත් වෙයි. සංස්කෘතිය හා අධ්‍යාපනය අතර සම්බන්ධතාව සතුන්ගේ හැසිරීම රටාවන් හා මිනිසුන්ගේ හැසිරීම රටාවන් සංසන්දනය මගින් තේරුම් ගත හැකිය. සතුන් මෙන්ම මිනිසුන්ද සමූහ ලෙස ජීවත් වීමට කැමතිය. සමානකම් තිබුණද මිනිසුන් අතර සංස්කෘතිය තිබෙන මොත් සතුන් අතර සංස්කෘතියක් නැත. පරීක්ෂණ මගින් ඒක ඔප්පු වෙලා තියෙනවා. මන්ද මිනිස් සමාජවල මෙන් සතුන් අතර පාරම්පරිකව සංස්කෘතික ලක්ෂණ ගලා යාමක් සිදු නොවීමයි. චාල්ස් එල්වුඩ්ගේ නිර්වචනයට අනුව බලන කල පාරම්පරිකව අත්කර ගන්නා චර්යා සංස්කෘතිය ලෙස ගන්නා බැවින් සතුන් අතර සමාජානුයෝජනයක් නොබුවද මිනිසුන් අතර සමාජානුයෝජනය සිදුවේ. පරම්පරාවෙන් පරම්පරාවට චර්යරටා පවරා දීමක් මිනිසුන් අතර සිදු වෙනවා. සංස්කෘතිය පිළිබඳව නිර්වචන ඇසුරින්ද පෙන්වා දෙන්නේ එය සමාජයෙන් උගත යුතු දෙයක් බවයි. සියලු උගත්චර්යා සංස්කෘතිය ලෙස ලින්ටන් හඳුන්වා ඇත්තේ ඒ නිසාය. එනිසා සංස්කෘතිය යනු නිරායාසයෙන් ලැබෙන දෙයක් නොව උගත යුතු දෙයකි. ඕනෑම සමාජයක ජීවත් වන පිටස්තර වැසියෙකුට වුවද ඒ සමාජය ජීවත් වීමට නම් එහි සංස්කෘතිය ගැනයි යමක් දැනගත යුතුය, උගත යුතුය. ඒ දැන ගැනීම තුළින් අදාළ සංස්කෘතිය හැඩගැසීමට අවස්ථාව ලැබේ. ටයිලර්ගේ නිර්වචනයට ප්‍රකාරව බලන කල්හි නව පරම්පරාවකට සංස්කෘතිය තුළින් දැනුම, ඇදහිලි, ආකල්ප, විශ්වාස ආදිය ලබා දෙන බව පැහැදිලිය. පවුල යන උපසංස්කෘතිය ඉගෙන ගන්නා දරුවා කල්යත්ම ජාතික සංස්කෘතියට අවතීර්ණ වන අතර පසුව ජාතික සංස්කෘතිය ඉක්මවා විශ්ව සංස්කෘතියට දරුවා රැගෙන යන්නේද අධ්‍යාපනයේ තුලිනි. අධ්‍යාපනයේ කාර්ය විය යුත්තේ සංස්කෘතිය පැතිරවීමයි. එහි සියලු අංග අනාගත පරපුරට දෙයි. ජේ එලියට් තමයි පර්යේෂණ වලින් ඒ නිගමනය කරලා තියෙන්නේ. පාසල සංස්කෘතිය පවරා දෙන ප්‍රධාන හා මූලික මාධ්‍ය විය යුතුයි. 1970 දී යුනෙස්කෝ සමුළු වාර්තාව. මේ සියලු සාධක මගින් පෙනෙන්නේ සංස්කෘතිය සම්ප්‍රේෂණයක් ලෙස අධ්‍යාපනය යොදා ගන්නා බවයි. අධ්‍යාපනයෙන් තොර සංස්කෘතියක් පැවතිය නොහැකිය. දැන් මේකෙදි මේ ප්‍රශ්නේදී පැහැදිලි වෙච්ච කාරණා කීපයක් තමයි කීප දෙනෙක්ගේ චාල්ස් එල්වුඩ්ගේ නිර්වචනය පිළිබඳව සඳහන් වුණා, ලින්ටන්ගේ සඳහනක් තිබුණා, ඒ වගේම ටයිලර්ගේ සඳහනක් තිබුණා, ඒ වගේම ජේ එලියට්ගේ පර්යේෂණ නිගමනයක් තිබුණා, යුනෙස්කෝ සමුළු වාර්තාව තිබුණා. ඉතින් මේ විදිහට ඔප්පු කරන්න පුළුවන් විදිහට මේ ප්‍රශ්නයට උත්තරේ ගොඩනැගිලා තියෙම වැදගත්. ඔබත් එය මතක තියාගන්න. පාසලෙන් සංස්කෘතිය පවරා දීම කියන කාරණය ආකාර තුනයි. ශාස්ත්‍රීය විෂයමාලාව ඔස්සේ, සදාචාර විෂයමාලාව ඔස්සේ, විෂය සමගාමී විෂයමාලාව ඔස්සේ, ක්‍රියාකාරකම් ඔස්සේ. විවිධ විෂයන් මගින් පැවරෙන්නේ මානව සමූහයාගේ සංස්කෘතික උරුමයන්ය. ශාස්ත්‍රීය දැනුම කුසලතා ඒ ඔස්සේ පවරා දේ. රටක පාලක පන්තියේ හා සමාජයේ ඉල්ලුමට අනුව ශාස්ත්‍රීය විෂයමාලාව තීරණය කරයි. නීති රීති සම්ප්‍රදායන් සිරිත්විරිත් සදාචාරය විෂයමාලාවට අයත්ය. ඩුර්කයිම් හා මාස්ලෝ යන සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඕනෑම සමාජයක සංස්කෘතිය සදාචාර විෂයමාලාව ඔස්සේ ඉතා ප්‍රබල හා ගුණාත්මක පවරාදීම සිදුවන බවයි. පුදුදේ ආරක්ෂා කිරීම, විනයානුකූල බව, පවිත්‍රතාව, ගරු කිරීම, ආගමික කටයුතු ආදිය සදාචාර විෂයමාලාවට අයිතිය. ඒ හරහා සංස්කෘතිය පවරාදීමක් සිදුවේ. සමිති චාරිකා, ශ්‍රමදාන, කලා උළෙල යනාදී විෂය සමගාමී කටයුතු රාශියකින් පාසල තුල තිබෙන අතර රාශියක් පාසල තුල තිබෙන අතර ඒවායේදී සාමූහිකව කටයුතු කිරීමට සිදුවන අවස්ථාවේදී ක්‍රියාවෙන්ම අවබෝධ කර ගැනීමට සිදුවේ. මේ විෂයමාලා තුනටම අනුව පාසල ආවේනික වූ සංස්කෘතියක් බිහිවන අතර එය උපසංස්කෘතිය වේ. මෙය පාසලෙන් පාසලට වෙනස්ය. ඕනෑම ප්‍රදේශයක ජීවිත කාලයේ පුරාම ක්‍රියාත්මක වන ජීව රුධිරය රුධිරයක් හැටියට පාසල් සංස්කෘතිය බලපෑ හැකිය. මෙතනදී වාක්‍ය වෙනස් කරමු. ඕනෑම පුද්ගලයෙකුට ජීවිත කාලයේ පුරාම ක්‍රියාත්මක වන ජීව රුධිරයක් හැටියට පාසල් සංස්කෘතිය බලපෑ හැකිය. සංස්කෘතිය පාසලෙන් පවරා දීමේදී සංස්කෘතිය හැඩ ගැසෙන්නක් ලෙසද පාසල හැඳින්වේ. එනිසා පාසල සංස්කෘතික පෙරණයක් ලෙසද අර්ථකථනය කළ හැකිය. තව උත්තරයක් තිබෙනවා. සංස්කෘතිය පවරා දීමේදී ගුරු කාර්යභාරය කියලා අපි මේකත් බලමු. තම සංස්කෘතිය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් ගුරුවරයාට තිබිය යුතුය. සංස්කෘතිය උරුමය රැකගැනීමේ ආකල්ප දරුවන් තුළ ඇති කළ යුතුය. සංස්කෘතිය පිළිබඳ භක්තියක් ඇතිවන ලෙස කතා කිරීම. සංස්කෘතිය පිළිබඳ විචාර බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය. විවිධ සංස්කෘතීන් පිළිබඳ තුලනාත්මක අවබෝධයක් දිය යුතුය. ආගමික ජනවාර්ගික වශයෙන් ඒ විදිහට තමයි එක දෙන්න ඕනේ. ඒ කියන්නේ විවිධ සංස්කෘතීන් පිළිබඳ තුලනාත්මක අවබෝධයක් දිය යුතුයි ආගමික හා ජනවාර්ගික වශයෙන්. නව නිර්මාණයන් බිහි කිරීමට සිසුන් පෙළඹවීම, නව නිපැයුම්, සමිති, ප්‍රදර්ශන ඒ විදිහට
සංස්කෘතික ගැටුම් අවම වන අන්දමින් සංස්කෘතිය දායාද කළ යුතුය. උදාහරණ විදිහට එලාර දුටු ගැමුණු ගැන සංසන්දනාත්මකව කතා කිරීම දුෂ්ට සහ හොඳ ගතිගුණ විදිහට. ඉතින් මේ විදිහට තමයි සංස්කෘතිය හා අධ්‍යාපනය කියන කාරණය සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් උනේ. මම අර කලින් කිව්වා වගේ ඔයාලට මේ කාරණේ කතා කරන්න පුළුවන් උනේ මගේ යාළුව සමන්තිගේ කෙටි සටහනක්. ඉතින් ඒක ලස්සනට යා ලියලා තියෙන නිසා මට ඕගොල්ලන්ටත් කියන්න පුළුවන් උනා. මම ඊළඟට ඒකත් එක්කම තව එකක් ඔයගලන්ට කියන්නම්. ඒ තමයි සමාජ සචලනය සහ අධ්‍යාපනය කියන කාරණය. සමාජ සචලනය සහ අධ්‍යාපනය නැහැ. අපි සමාජ සචලනය සහ අධ්‍යාපනය ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු කෙටි සටහනේදී.